දිවයිනපුර පාසල්වල ප්‍රාථමිකාංශවල දරුවන්ට දිවාහාරය ලබා දීම වෙනුවෙන් ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු පරිභෝජනයට සුදුසු නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙම සහල් සහ පරිප්පු කොටසක් ලෝක ආහාර වැඩසටහන යටතේ ඉන්දියාවෙන් මෙරටට ලැබී තිබූ අතර ඉතිරි කොටස මෙරට ප්‍රාදේශීය සැපයුම්කරුවන්ගෙන්ද මිලදීගෙන තිබෙනවා. අදාළ වියලි ආහාර වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ ගබඩා කර තිබියදී කෘමි හානියට ලක්ව ඇති බවටයි රස පරීක්ෂක වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ. පාසල් දරුවන්ට ආහාර වේල ලබා දීම සඳහා ලබා දීලා තියෙන සහල් සහ පරිප්පු සම්බන්ධව යම් යම් පැමිණිලි ලැබෙමින් තිබුණා. විශේෂයෙන් කෘමි හානියට ලක් වූ සහ මනුස්ස පරිභෝජන උසුසු තත්ත්වයේ බවට ඇතැම් පළාත්වල සහ දිස්ත්‍රික්කවල මේ ආහාර රජයේ රස පරීක්ෂකවරුන්ට සහ අනුමත රස පරීක්ෂකවරුන්ට යොමු කරලා මනුස්ස පරිභෝජනයට උසුසු තත්ත්වයේ තිබිච්ච ඒවා අධ්‍යාපන බලධාරීන් එක්කතු වෙලා අපි විනාශ කරන්න කටයුතු කරා. කෙසේ වෙතත් මේ විමර්ශනවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අනාවරණය වෙලා තියෙනවා මේ ආහාර ගබඩා කරලා තියෙන වේයන්ගොඩ රජයේ ආහාර ගබඩාවේ කියලා. ඒ දැනුම් දීමත් එක්කම වේයන්ගොඩ සෞඛ්‍යාධිකාරී කාර්යාලයේ සෞඛ්‍යාධිකාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ ආහාර ගබඩාව පරීක්ෂා කරලා මේකේ තිබුණු සහල් සහ පරිප්පු මනුස්ස පරිභෝජනයේ නුසුදු තත්ත්වයේ ඒවායයි සැක කරපු නිසා දැනට මාසයකට ආසන්න කාල සීමාවකට පෙර ආහාර සාම්පල රජයේ රස පරීක්ෂක සහ අනුමත රස පරීක්ෂකවරුන්ට යොමු කරලා තියෙනවා දහසකට ආසන්න සංඛ්‍යාවක්. මේ සාම්පල වලින් 150කට ආසන්න ප්‍රමාණයක් කෘමි හානියට ලක් වූ ඒවා බවට දැනට දින කිහිපයකට කලින් වාර්තා ලැබිලා තියෙනවා. ඒ වාර්තා අනුව මේ ස්ථානයේ පරීක්ෂා කරපු ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය මේ ආහාර පාසල් වලට බෙදා හැරීම තාවකාලිකව අත්හිටවන්න ලිඛිතව දැනුම් දීලා තියෙනවා. සාල්මෙට්‍රික් ටොන් 735 2023 දෙසැම්බර් මාසේ ලංකාවට එවලා තිබ්බා. ලංකාවේ පාසල් දරුවෝ මිලියන 1.1කට බෙදන්න. එතකොට දැන් මේ හාල්ලාවේ කවදද? දෙසැම්බර් වල. දැන් මේ හාල් ටික දැන් බෙදන්නේ කවද්ද? දැන් ගෙනාපු සහල් වල ගාපු පැකට් එකේ ගහලා තියෙන දේ මොකද්ද? මෙම සහල් මැයි මාසයට පෙර පාවිච්චි කරන්න කියලා. දැන් ලබන මාසේ මැයි මාස දවස් කීයක් තියෙන්නේ? දැන් මේ සහල් ඇතරම නිෂ්පාදනය කරලා තියෙන 2022. දැන් මේ හාල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා. මේ වෙනකොට අල්ලාහත් අයකට මේ හසල් ගිල්ල ඉවරයි. එතකොට දැන් මේ සහල් බෙදීම මාස ගාන ප්‍රමාද කළේ ඇයි? දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? දේශපාලන න්‍යාය පත්‍රයක් එක බෙදන්න ගියාම මේක වෙන්නේ. හොඳම දේ දරුවන්ට කියලා දරුවන්ට දෙන්න යන ගුල්ල ගහපුවාද? පෑදිලියම විරෝධය පළ කරන මේ ක්‍රියාවට වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් විඳිය යුතුයි. මේ ළමයින්ට නිකන් ලැබෙන දේ හයිමිකන රජයක් ඇටද මේක දකින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.